මිනිසා තිරිසනුන් වන අවස්ථාවත් තිරිසනා මිනිසුන් වන අවස්ථාවත් අපට බොහෝ විට දක්නට ලැබුණද තිරිසනාගේ කුසගින්න නිවන්නට දිවාරය නොබලා වෙහෙසෙන තමා උපයන ධනයෙන් කොටසක් ඒ සඳහා වැයකොට එම සතුන් වෙත ගොස් ඔවුන්ගේ කුසගිනි නිවන ඉතාම දුර්ලභ ගණයේ පින්වති පසුගියදා අපට හමු වුණා. ඔහු නමින් ජී.ඩී. සෝමවීර ජයනන්දයි. වසර කීපයක්ම ඉතාලියේ රැකියාවේ නිරතව සිටි ජයනන්ද මහතා වසර කීපයකට වතාවත් දිවයින පැමිණ තම බිරිඳ හා දරුවන්ගේ දුකසැප වෙනුවෙන් වේසුනද ඔහුගේ සියලුම බලාපොරොත්තු සුන්ව ගියේ ඔහුගේ ආදරණීය බිරිඳ රෝගාතුරව හදිසියේ දිවියෙන් සමුගැනීමෙන් පසුවයි. මියගිය බිරිඳ වෙනුවෙන් පින්දැස් කිරීමට වෙහෙසුණු ඔහුගේ යටිසිත පවසා ඇත්තේ තම මියගිය බිරිඳ වෙනුවෙන් අසරණ සතුන්ගේ කුසගින්න නිවීමට ප්‍රමුඛතාවයක් දිය යුතු බවයි. මිනිසාටත් වඩා තිරිසනා උසස් කොට සලකන ජයනන්ද මහතා පවසන්නේ කුසගින්නට යමක් ඉල්ලා ගන්නටවත් බුද්ධි ශක්තියක් නොමැති තිරිසනාගේ කුසගින්න නිවන්නට බුද්ධියෙන් පරිපූර්ණ මිනිසා දක්වන අලසකම තමාගේ හදවතට වේදනාවක් ඇති කළ බවයි. ඉතාලියේ සේවයේ නිරතව සිටියදීද අසරණ සතුන්ගේ කුසගින්න නිවාලනුවස් පස්තා හා පරලුපාන් එක්රැස්කොට ඉතාලියේ කනානියා නගරයේ යම් ස්ථානයකට ගොස් දහස් ගණනක පරවියන්ගේ කුසගින්න නිවූ ඔහු තම ගම් ප්‍රදේශයේ අයාලේ යන කාත් කවුරුත් නැති අසරණ සුනකයන්ගේ කුසගින්න නිවාලීමට දැන් හුරු පුරුදු වී සිටිනවා. දිනකට සහල් කිලෝ 8ක පමණ බත්තුයා ඊටම සරිලන වෑංජනයක්ද සූදානම් කරගන්නා ඔහු දිනපතාම උදේ හවස කිරිමැටියාන තුලාවල කොස්ගහවත්ත හා යක්දෙස්යාව යන ප්‍රදේශ කරා තම යතුරුපැදියෙන් යන්නේ එය තම සුපුරුදු රැකියාවක් ලෙසයි. කටින් කතා කළ නොහැකි තිරිසන් සතුන්ගේ කුසගින්න නිවන්නට කටින් කතා කළ හැකි අපේ මිනිසුන්ට නොහැකි මන්දයි ප්‍රශ්න කරන ජයනන්ද මහතාගේ මේ අපූරු සත්ක්‍රියාවේ වැරදි හොයන තිරිසන් ගණයේ මිනිසුන්ද සිටින බවත් ඔවුනට මිනිසා දෙවියෙකු යන කියමන අමතක වී ඇති බවත් ඔහු අවසන් වරට කියා සිටියා. මෙවැනි වෙනස් අලුත් වීඩියෝ නරඹන්න පහතින් අපව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. අපගේ අලුත්ම වීඩියෝ ඉක්මනින්ම නැරඹීම සඳහා සීනුව සලකුණ මත ක්ලික් කරන්න.